අයිබෝවන් ආදරණීය වින්දනී කරන්නේ හිරු ටීවී වින්දනී උදෑසන අපි බ්‍රහස්පතින්දා දිනේ ආරම්භ කරන්න සූදානම් වන්නේ අපේ ජීවිතේ ගමන් මඟ දිහා හැරිලා බැලුවහම විවිධ සංදිස්ථාන අපට හමු වෙනවා. ඒ සංදිස්ථානවලදී අපේ ජීවිතයට සමීප වූවන් පිළිබඳව අපේ තියෙන ස්මරණයන් අපි නැවත නැවතත් කතා බහ කරන අවස්ථා තියෙනවා. සමහර ගීත ඇහෙද්දී අපේ මතකයන් ඒ ගමන් මගේ ඒ විවිධ තැන් අපේ හදවතේ රැඳුණු තැන්වලට අපි වාරගෙන යනවා. සංගීතය කියන විශේෂයේදී විශේෂයෙන් ගීතය අපි ගත්තාම මේ ගීතය අපේ මතක නැවත අලුත් කරනවා කියලා කියන්න පුළුවන්. අපේ රටේ අපේ සංගීත කලාව ගැන කතා බහ කරද්දී ආදරණීය කියන විශේෂාර්ථය සහිතව හඳුන්වන ආදරණීය සංගීතවේදියෙක්ව අපි අද වැඩසටහනට කැඳවා ගත්තා. අපි අර සාමාන්‍යයෙන් වචනින් කියනවා මේ ලංකාවේ මේ මාතෘභූමියේ පිනට පහළ වුණු කලාකරුවෙක් කියලා. සැබවින්ම අපේ හදවත් ආදරණීය ලෙස සංගීතයෙන් හැඩ කරපු අපේ හදවත් සුවපත් කරපු ආදරණීය ප්‍රවීණ සංගීතවේදියා ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහන්. ආයුබෝවන් සුබදාසනක් ඔබට. ආයුබෝවන්. ආදරණීය රෝහණ වීරසිංහන් තමයි අද වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. බොහෝ දිනක් ඔබව ඒ ආකාරයෙන් අඳුන්වනවා. මම හිතන්නේ ඒට ඔබ සුදුසුයි. ඒක විශේෂ දෙයක්. ගොඩ දිනකේ හදවත් ආදරෙන් ඔබ දිනාගෙන තියෙන මේ සංගීත කලාව හරහා අපි වැඩසටහන් සැකස්ම ගත්තොත් එහෙම රෝහණ සර් අපි ඔබේ පැමිණීම පිළිබඳ කතා කරන්න මේ ගමන් මඟ පිළිබඳව ලස්සන ගීතයකුත් තියෙනවා ගමන් මඟක් තිබුණාද වේ කියලා අපි මාතරට පොඩ්ඩක් ගිහිල්ලා මේ කතාව ආරම්භ කරමු. පවුලේ විස්තරයි ගමේ විස්තරයි එක්ක. මාතර කිව්වට දැන් මේ තාත්තල තමයි මාතර. නැත්තම් ඒ තාත්තල තරුණ කාලේ නුවරඑළියට ගිහිල්ලා අපේ ගම හැරීට අපි සැලකන්නේ නුවරඑළිය. නුවරඑළිය තමයි පළවෙනි පාසලක් ඇත්තම. නුවරඑළිය තමයි ආරම්භය. අපේ ළමා කාලේ ටිකක් කොහොමද සංගීතයට පාසලේදී සම්බන්ධ වීමක් තිබුණාද නැත්තම්? කියන්නේ කුඩා කාලේ ඉඳලා මම සින්දු කියන්න දක්ෂයි. ඉතින් හැම කෙනාගේම මේ පම්පවුලේ බාලයනේ ඉතින් ඒ හින්දා හැම කෙනාගේම ආදරේ මට දිනා ගන්න පුළුවන් වුණා. ඉතින් හැම වෙලේම මං ලව සින්දු කියවනවා. ඉතින් නෑදෑයි හිතවත්. ඉතින් එහෙම මුලින්ම මම පාසලකට ගියේ ශුද්ධ වූ ඉන්දිරාගේ කන්‍යාරාමේ. ඒකේ පහළ බාලාංශය ඉහළ බාලාංශය කියලා. ඊට පස්සේ ගමේ පන්සලේ පටන් ගත්ත අලුතෙන් විද්‍යාලයක් අපේ තාත්තලා හැම ඔක්කොම මේ මූලිකත්වය අරගෙන විද්‍යාචක්‍ර බෞද්ධ විද්‍යාලය. ඒකේ පළවෙනි ශිෂ්‍ය හැටියට තාත්තා මේ අනිත් ගමේ අයටත් පොඩි ආදර්ශයක් වෙන්න එක්ක මාව ඒකට ඇතුල් කළා. එතෙන්දී අවුරුදු කියන්නේ පස්වෙනි වසරට ඇවිල්ලා පහේ ශිෂ්‍යත්වෙන් වැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලයට යනවා. වැලිමඩදී තමයි මම සංගීතය හදාරන්න කියන්නේ මගේ දක්ෂකම් එතකන් ඉතින් ඔය සාමාන්‍ය ගායන හැකියාව මේ තිබුණා. මේ සංගීත ශාස්ත්‍රීය සංගීතය ෂයක් හැටියට හදාරන්න ආරම්භ කරන්නේ වැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලයේදී. මගේ වාසනාවට මේ KVS පෙරේරා කියලා ඉතාම උත්තම ගණේ මේ ගුරුදේවයන්න් කෙනෙක් මට මුණ ගැහෙනවා. ඉතින් එතුමාගේ එතුමාගෙන් මට මේ වැටුණු මේ පදනම ඒ ශක්තිය තමයි මං හිතන්නේ හරියටම හොඳ අඩිතාලමක් හැටියට මගේ ජීවිතේ මේ තැන්පත් වුණා. ගුරුවරයෙක් තමන්ගේ මග එලි කරනවා වගේ ශිෂ්‍යයෙක්ගේ ආදරණීය දරුවෙක්ගේ ආදරණීය අම්මා තාත්තා දෙමාපියන් ජීවිතේ හැඩවැඩ කරන හැටි ඉතාමත්ම සුන්දරයි. කොයිතරම් නැතිබැරිකමක් තිබුණත් අම්මයි තාත්තයි තමා පළවෙනියට ළඟට එන්නේ කියලා, බුදුන් ළඟට එන්නේ කියලා ඔබේ ලස්සන ගීතයකත් තියෙනවා. මේ ඒ සුන්දර මතකයන් ඔබේ හඬින්ම ගැයෙනු හැටි අපි අහලම අපි හිතුවා ඒ ආදරණීය දෙමව්පියන් වන්දනා කරන්න, කතා කරන්න මොහොතක් වෙන් කරගන්න. පැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි.
නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි අම්මා තාත්තා බුදුන් ළඟට දුක දන්නවා කියලා සුනිල් ආරියරත්නයන් හරි අපූර්වට මේ වචන ගෙත්තම් කරනවා. අම්මා තාත්තා ගැන හදවතේ බොහොම උණුසුම්ම තැනින් ස්මරණය කරන අවස්ථාවක්. තාත්තා මේ අපිට අර දැන් කාලේ වගේ මේ නිකන් අර දැන් නම් අපේ ළමයි ඔක්කොම බොහොම නිකන් මිත්‍රයෝ වගේ හිතවත් ඒ වගේනේ බොහොම කරේ නැගගෙන එහෙමනේ අපේ දරුවෝ. නමුත් අපේ කාලේ අපි අපේ තාත්තට තිබුණේ ලොකු ගෞරවයක්. තාත්තට බයයි ඒ වුණාට ඒ ආදරේ මිශ්‍ර ගෞරවයක් තිබුණේ. ඉතින් කියන්නේ තාත්තා අපට විතරක් නෙවෙයි දැන් අපේ පවුලේ දරුවෝ 9 දෙනෙක්. ඉතින් මේ 9 දෙනාම ඇත්තටම මේ හොඳ විනයගරුක හොඳ හික්මීමක් තියෙන සමාජයට වැඩදායක දරුවෝ 9 දෙනෙක්ම තාත්තට පුළුවන් වුණා හදන්නේ තාත්තගේ තියෙන ඒ පෞරුෂත්වයේ. ඉතින් තාත්තා ඉන්නවා කියන්නේ ගෙදර නිකන් මේ අපි ගෙදර හරි සන්තුන් ඒ නියම මේ කීකරුව බොහොම හික්පීමෙන් තමයි තාත්තා ඉන්න වෙලාවට අපි ඉන්නේ. අම්මත් එක්ක එමනේ අම්මත් එක්ක ඉතින් අපි බොහොම හුරතල්. අම්මා මේ මම බාලයා නිසා මට විශේෂ මේ ආදරයක් දැක්වුවා. ඉතින් අපේ අයියලා 7 දිනක් අයියලා 6 දිනක් ඒ 6 දිනම මට බොහොම ආදරෙන් සැලකුවා අක්කලා දෙන්නේ. ඉතින් මම කාගෙත් මේ බොහොම ආදරයට ලක් කියලා තමයි මම ඒ ආදරින්ම තමයි වැඩුණේ. හැබැයි මට ගෙදර ඉන්න මේ බැරි වුණ අනිත් අයට වගේ දැන් අපේ අනිත් සහෝදර සහෝදරිය ඔක්කොම ගෙදර ඉඳගෙන ඉස්කෝලේ ගියේ. මේ නුවරඑළියේම එතින් දැන් මම පහේ ශිෂ්‍යත්වයෙන් වැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලයට ආවා. එතනින් පස්සේ වැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලේ ඉන්නකොට තමයි ඇත්තටම මගේ තාත්තා නැති වෙන්නේ. ඉතින් මට අවුරුදු 13ක් විතර. ඉතින් මේ ඒ තාත්තාගේ ඒ අමසාන මොහොතවත් මට දැක ගන්න ලැබුණේ නැහැ ඇත්තටම. මේ තාත්තා සනීප වෙලා ටිකක් අවුරුද්දක් විතර එක්තැන් වෙලා එහෙම තමයි නැති වුණේ. ඉතින් මට ඒක මේ දැනෙන්න දුන්නේ නැහැ අපේ අනිත් සහෝදරියෝ. ඉතින් අම්මත් එක්ක ඉතින් මට ඒ උගන්වන කටයුතු එහෙම කරා. නමුත් දැන් මම මේ සංගීතයට තිබිච්ච මගේ ඇල්ම නිසා මේ මම පාසලේ හොඳට පන්තියේ පළවෙනි දෙවෙනි වගේ එන මේ ශිෂ්‍යත්වෙන් පාසලන්නේ අපි ගියේ. ඉතින් අපි අනිත් අයට වඩා ටිකක් දක්ෂතාවෙන් යුතු පන්තිවල වැඩ කරනවානේ. නමුත් අර 8 වසර සමත් වුණන් පස්සේ අපි තෝරගන්න ඕනේ විෂය ධාරාව මොකද්ද අපි යන්නේ, විද්‍යාවද කලාවද වාණිජයද කියලා. මම මේ උත්තරම් පුළුවන්කම තියද්දි මම කලාව තෝරගත්තා. ඒ මේ සංගීතය පිස්සුව නිසා. ඒකට අපේ පවුලේ අයම එරෙහි වුණා ටිකක්. මේ කරපු මෝඩ වැඩේ කියලා. ඉතින් මේ ඒක එක සංදිස්ථානයක් මගේ. හැබැයි ඒක මෝඩකමක් කියලා හිතනවද නැත්නම් හදවතේ මම හිතන්නේ Tamanට කියන්නේ නැති කවුරු හරි මං හිතනවා කවුරු හෝ වාසනාවකට ඔබ කරපු පෙර පුණ්‍ය කර්මයකටද හෝ Tamanගේ මනසට කියන්නේ නැති ඔබ මේ දේ තෝරගන්න කියලා. ඒ හරහා අපේ රටට මේ වගේ කලාකෘතින් රාශියක් බිහි කරන්නට වර්තමානයේ ඔබතුමාට හැකියාවක් ලැබුණා. අපේ වාසනාවට අපේ පිනට ඔබට වගේම. අපි වෙලාවත් නැඹලම කෙටි විරාමයක් රැගෙන නැවතත් ආදරණීය රෝහණ වීරසිංහන් සමග කතා කරමු. ජීවිතේ අපි අත්විඳින විවිධ අවස්ථා වගේම විවිධ අවදි පිළිබඳ විචිත්‍රවත් කරන හරි අපූර්ව ආරයන්ට ලියවුණු ගීත රාශියක් ඔබ සංගීතවත් කරලා තිනවා. විශේෂයෙන් පාසල් කාලේ ගත්තම් පැන මඩ කඩිති. ඒ අතරේ තරුණ නව යෞවන පිය පිළිබඳව ආදරය විරහව ගැන හරි සියුම් කතා කරන ගීත ගොන්නක් තියෙනවා ඒ අතරේ. ඒ වගේම දියණියකගේ විවාහයකදී තාත්තා කෙනෙක්ගේ හදවතේ නැගෙන උණුසුම්ම දුවේ නුඹ මගේ ප්‍රාණයයි
ඒ අතරදී මේ විවිධ අවස්ථා පිළිබඳව බොහෝ තැන්වල කතා බහ කරනවා. සොඳුරු පෙමක් හමුවන මොහොතේදී හදේ කොතැනක හෝ හිඳින්නේ කොහොමද කියලා. ඒ හැම දෙයක්ම කොහොමනම් අපි මේ අවදි ගැන කතා කරගෙන යන. දැන් මේ රජේ සංගීත ගුරුවරයෙක් වෙන්න මඟ පෑදෙන්නේ කොහොමද රෝහන් සර්? දැන් මේ මම වැඩිමඩ මධ්‍යම විද්‍යාලයෙන් උසස් පෙළ ඉගෙන ගන්නට එනවා ධර්මපාල විද්‍යාලය. උසස් පෙළ සමත් වෙන්න බැරි වෙනවට පළවෙනි වතාවේ. ඊට පස්සේ මම නුවරඑළි ආපහු ගිහින් දැන් මේ ටිකක් මම මේ මේ ක්‍රීඩාව ඔය ෆුට්බෝල් එහෙම ගහන්න පටන් ගත්තා. ටිකක් චිත්‍රපටි බලන එක එහෙම වැඩි වුණා. ඉතින් ඒ සින්දුවෙන් තිස්සුවම තමයි තිබුණේ. ඉතින් ඒ මේ නිසා මේ ටිකක් අධ්‍යාපන කටයුතු ටිකක් අඩාල වුණා. ඉතින් ඊට පස්සේ මාව ගෙන්න ගත්තා ගෙදරට අපේ වැඩිහිටියෝ. ඊට පස්සේ මම ටික කාලයකට එද මම ඉන්නකොට මේ මම සංගීතය භාගයට හදාරලා මේ දැන් මෙහෙම දක්ෂකම් තියෙන කෙනෙක් කියලා ගාමිණී විද්‍යාලයේ කිත්සිරි අලුත් ගිය කියලා හොඳ සංගීත ගුරුතුමෙක් හිටියා. එතුමත් හරි දක්ෂ ගුරුතුමෙක්. ඔහුට ආරංචි වෙලා මාව ගෙන්න ගත්තා. ඊට පස්සේ දැන් මට තව අවුරුද්දක් පාසල් කාලේ තියෙනවනේ. දෙවෙනි වතාවට උසස් පෙළ කරන්න කියලා මං ඒ විද්‍යාලයට ඇතුළු කරගත්ත එතුමාගේ උත්සාහයෙන්. ඊට පස්සේ මං සංගීතය ආපහු හදාරන්න පටන් ගත්තා. ඒ අතරතුර රජයේ සංගීත විද්‍යාලයේ ගැසට් කරා. ළම සිසුන් ඇතුළත් කරගෙන. ගුරුතුමාම තමයි කිත්සිරි අලුත්ගේ ගුරුතුමාම තමයි මාව මෙන්න මේකට ඉතින් අර ආදරයට කියන්නේ මෙන්න මේකට දාපන්. මේක තමයි උඹට හොඳම යන්න තැන එහෙම කියලා. ඉතින් ඊට පස්සේ මම ඒකට එල්ලුම්පත් දැකලා ඒකට ඇතුළු වෙන වරම ලැබුණා. ඒක තමයි මගේ ජීවිතයේ අනික් සම්දිස්ථානය. මට එතෙන්දී මම මේ මට ගොඩක් සංගීත ලෝකයේ දොරවල් ගොඩාක් විවෘත වුණේ එතෙන්දී. මගේ පන්තිවට උඩ පන්තිවල හිටිය සෝමපාල රත්නායක මේ අපේ වික්ට්‍රයගේ මල්ලි මේ එතකොට අපේ ආචාර්ය මණ්ඩලෙ හිටිය විජේරත්න රණතුංගස එතකොට මගේ පන්ති සගිය තමයි මේ ලක්ෂ්මන් විජේසේකර මාලනී බුලත් සිංහල බන්දුල විජේවීර සුනිල් කෝනාර ඔය පුදුම පන්තියක් ඉතින් ලෙස්ලි විජේ වික්‍රම ඉතින් ආනන්ද වීරසිරි ඉතින් මේ ඔක්කොම අපි මේ හොඳට මේ ශිල්ප කටයුතු කරගෙන යනද මම සිතාර් වාදනයෙන් මේ දක්ෂතා මම අනුවිශ්‍ය හැටියට කරේ සිතාර් වාදනය. ඉතින් මම අර වැලිබඳ මහාවිද්‍යාලයේදී ටිකක් සිතාර් ගහන්නත් ඉගෙන ගත්ත නිසා මට මේක පහසුවෙන් දියුණු කරගන්න පුළුවන් වුණා. ඉතින් සෝම්පාල සහ මේ විජේරත්න රණතුංග මේ දෙපළගේ මග පෙන්වීම යටතේ තමයි මාව ආචාර්ය කේමදාස මේ අපි කේමදාස මාස්ටර් කියලා නිකන් කේමදාස මාස්ටර්ගේ මේ මේ ඔය සන්ධ්වනි වල වාදනය කරන්න මාව යොමු කරා. ඒ වගේම සෝම්පාල තමන්ගේ සහෝදරයාගේ මේ ආචාර්ය වික්ටරත්නායකයන්ගේ වැඩසටහන් වලට ඔය අත්තල් ගායනින් සිතාර් වාදනයෙන් ඒවයින් අපි යොමු කරා. ඉතින් ඔන්න එතෙන්දි තමයි මට මේ නිර්මාණකරණය කියන එක අපිට දැන් විශ්වවිද්‍යාලවල වගේ දැන් තියෙන විශ්වවිද්‍යාලයේ නිර්මාණකරණය කියලා වෙනම විෂය ධාරාවක් තියෙනවා. ඒ කාලේ අපිට තිබුණේ ಭಾರತೀಯ සංගීතය ශාස්ත්‍රීය සංගීතය සහ තව පුංචි පුංචි විෂයන් කීපයක් විතරයි. දේශීය සංගීතය වගේ දේවල්. ඉතින් මේ නිර්මාණකරණය පිළිබඳ හැදෑරීම මට කරන්න පුළුවන් වුණේ අන්න ඒ විදග්ධ මහා සංගීතවේදීන් යටතේ සරත් දසනායක එතකොට අපේ ගුරු මණ්ඩලයේ හිටිය මේ මහාචාර්ය සනත් නන්දසිරි එවැනි අය ඉතින් ගොඩක් HDS ජයසේකර ගොඩක් ඉන්න ගුරුතුමන්ලා අමරා රණතුංග ඉතින් ඔය 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 අධ්‍යාපනය ලැබන අතරේ දැන් තරුණ පිරිසක් ඉන්නේ බොහෝ දෙනෙක් මේ කතාබහේ සියල්ල රැඳෙනවා. එතකොට මේ අධ්‍යාපනය තුළ ඔබ ගොඩාක් කරලා තියෙන සමහර නිර්මාණ ගත්තාම මේ විරහව කියන එක අර කඳුලක් එන මට්ටමට සමහර නිර්මාණයන් තියෙනවා. මම දැක්ක පුවත්පතකට කියලා තියෙනවා මගේ ප්‍රියතම ගීයක් හැටියට කියන්න කිව්වොත් හදේ කොතැනක හෝ හිඳි ඔබ කියලා. මේ නිර්මාණ කරද්දී ඒ නිර්මාණවලට මේ අඩිතාලම සහ මේ චින්තනය කොහෙන්ද පෝෂණය වන්නේ? මේ වගේ තනු මේ වගේ සංගීතය නිර්මාණය කරන මේ වචනවලට ඒක නම් කියන්න බෑ. ඒක මේ මට කාටවත් පහදලා දෙන්න විදියක් නැහැ. ඒක මට දෙයියෝ දීපු දෙයක් කියලා මම හිතන්නේ. කියන්නේ පෙර භවයේ මාගෙන ආ දෙයක් කියලා තමයි මට හිතෙන්නේ.
ඉතින් පදමාලාවක් දුටු ගමන් මේකට අවශ්‍ය කරන තනුව මෙන්න මෙහෙමයි මේ හැඟීම කියන්නේ ඒකට පොඩ්ඩක් ඉතින් අපිට සාහිත්‍ය දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම අපිට අර පාසල් විෂය ධාරාවේ සාහිත්‍ය එහෙම තිබිච්ච නිසා අපි දන්න වචන පෙළක මොකද්ද එන්න ඕනේ භාවය ඒ අර්ථයට ගැලපෙන හඬ කොහොමද නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒවා අර ප්‍රවීණ සංගීතවේදීන්ගේ නිර්මාණකරණයත් එක්ක හදාරලා මගේ තිවිච්ච තැන්පත් වෙලා තිවිච්ච හැකියාවනුත් එක්ක මිශ්‍ර වෙලා තමයි ඕවා ඉතින් එන්නේ. හස රැහැනෙන් මුදා සුව දැහැනෙන් මේ වචන දෙමුණත් මේ වැඩසටහනක් කරන අපිත් හරිම සංවේදී තත්ත්වයට පත් කරනවා මේ ගීත නිර්මාණය කරද්දී. මේ ගීතය ඇත්තටම ඔබට ගොඩක් දැනෙන ගීතයක් නේද? ඇත්තටම මේ ගීතය දැන් මට ගීත නිර්මාණය කරනකොට විශේෂයෙන් මට සුනිල් එදිරිසිංහ කියන මගේ සහෘද ගායන ශිල්පියා වෙනුවෙන් මම නිර්මාණය කරන ගීතවලට මොකද්ද අමුතු මේ රසයක් දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒක මේ ඒ කියන්නේ දැන් සුනිල්ගේ ගායන හැකියාව මං තරම් හොඳට අඳුනන කෙනෙක් නැතුව ඇති. ඒ කියන්නේ ඒ නිසාම මම මගේ මේ ගීතයක තනුවේ අලංකාර ආදී යොදන්නේ ඔහුගේ කටහඬ මෙනෙහි කරමින්, ඔහුගේ ගායන පෞරුෂය මෙනෙහි කරමින්, හැකියාව මෙනෙහි කරමින්. ඉතින් එතකොට ඉබේම අර හැදෙන ගීතය ඒක ගණ්ඩත් හොඳට දන්නව සුනිල්. ඒක හරියට ග්‍රහණය කරගන්න දන්නව. ඒක තව ආටෝප ගන්වා ඉදිරිපත් කරන්නත් ඔහුට හැකියාව තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ඔගොයේ වියෝ පසුවයි ඔය ඔබ කි දුවේ නුඹ මගේ වගේ හැඟීම් බර ගීත ඉතාමත්ම විශිෂ්ට ආකාරයට මේ සුනිල් ගායනා කරනවා. කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති සුඳුරු අතීතයේ නිමල පැතුම වී කියලා බොහොම සුන්දර ගීතයක් තියෙනවා ඔබ සංගීතවත් කරපු. එතකොට අර සිතාර් වාදකයා මාස්ටර්ගේ ඔකෙස්ට්‍රාහිකේ හිටපු වාදකයා විවිධ සංගීත වැඩසටහන් වලට ගිය තරුණ වාද්‍ය ශිල්පියා සංගීතවේදියාගේ සුඳුරු අතීතයේ නිමල පැතුම කොතනද හමුවන්නේ මේ ජීවිතයේ සංදිස්ථාන තුළ? ඒක මම කලායතනේ ඉගෙන ගන්න කාලේදී අපි සංගීත අංශය ඉගෙන ගන්නවා. මට වඩා අවුරුද්දකට විතර පස්සේ මේ නැටුම් අංශයට ආපු ශිෂ්‍යාවක් තමයි මගේ මේ නිමල පැතුම සුඳුරු අතීතෙ දිනාගන්නේ. ඉතින් ඒකෙත් මේ 1971 වසරේ අපි දැන හඳුනගන්නේ. අපි අවුරුදු 6ක් මේ මම ඊට පස්සේ ගුරු වෘත්තිය අරගෙන මම නුවරඑළිය යනවා. ඉතින් ඊට පස්සේ එයා තවදුරටත් ඉගෙනගෙන එයාටත් ගුරු
වෘත්ති කියන ගුරු පදවියක් ලැබෙනවා. ඉතින් අපි දෙන්නම ඊට පස්සේ 1977 අගදි දෙසැම්බර් පළවෙනිදා විවාහයට පත් වෙන්නේ. ඉතින් අද වෙනකොට අපි දැන් විවාහගත වෙලා අවුරුදු 40කට වගේ හසන්නයි. ඒ ආදරේ අදත් කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද මේ භවය පුරාම බොහෝම ආදරෙන් අදත් ලෙංගතු රැඳෙනවා. ඒ ලෙංගතුකමට සඳ තරු මල් ලැබෙනවා. ඒ අතරේ කලින්දු චිරත් ගැනත් අපි පොඩ්ඩක් මතක් කරමු. ඔව්, මගේ ලොකු පුතා කලින්දු, එයා එයා සංගීතය ඉගෙන ගන්න මම ටිකක් යොමු කරා. ඉතින් පාසලේ ලෙස්ලි විජේවික්‍රම කියන මගේම පන්ති ඉගෙන ගත්ත මං කිව්වේ අර දෙන්න එකට හිටේ. එතුමා තමයි අශෝක විද්‍යාලයේ සංගීත ගුරුතුමා වුණේ. එතුමා හරි දක්ෂ ගුරුතුමෙක්. ඒ කියන්නේ උගාක් ශිෂ්‍යෝ දැන් ඔය නදීක ජයවර්ධනලා ඔය කසුන් අපේ දැන් ශබ්ද පරිපා කියන්නේ කසුන්ලා එහෙම ඔක්කොම මේ ඔය ලෙස්ලිගේ ගෝලයෝ. ඉතින් අපේ පුතාට බොහොම හොඳින් ඔහු යටතේ ඉගෙන ගත්ත මේ නොයෙකුත් භාණ්ඩ වාදනයට මම පුංචි කාලේ වගේ තමයි හැම දෙයක්ම අතපත ගාලා එයාගේ තිබුණ ඒ දක්ෂකම. ඊට පස්සේ මං හර්ෂ මහකලන්ද මේ අපේ සංගීත වේදිකාවට මේ ඉගෙන ගන්න තවදුරටත් ඉගෙන ගන්න දැම්ම. නමුත් ඉතින් ඔහු ඒක දිගටම ගෙනියන්න බැරුණා මේ විදේශගත වෙච්ච නිසා. ඔය මේ ඉගෙන ගන්න පොඩි කෙනා එල්ල තමයි මගේ හොඳම රසවතා. ඔහු මේ සංගීතයේ විෂයක් හැටියට හැදෑරුවට හොඳ රසවින්දනයක් තිබුණා. ඔහු මට මාව දැනුවත් කරනවා බොහෝ විට අලුත් අලුත්, කියන්නේ දැන් මොකද අපිට වඩා අන්තර්ජාලය ගැවසෙනවනේ ඒගොල්ලෝ. ඉතින් ඔය නොයෙකුත් අලුත් සංගීත මේ නිර්මාණ, ගීත නිර්මාණ, ඉන්දියානු, බටහිර මේ හැම දෙයක්ම මට මේ තාත්තේ මේ අලුත් එකක් මේක බලන්නක පොඩ්ඩක් අහන්නකෝ එහෙම කියලා කිව්වා. මට ඒකෙන් අපිට තව තව පොහොසත් වෙන්න, අලුත් වෙන්න මේ කාලයත් එක්ක ඉදිරියට යන්න මට හරි මේ රුකුලක් වුණා මගේ පොඩි පුතා. ඉතින් ඇත්තනෝ දැන් ඔහු මේ දැන් ආයිත් ඔස්ට්‍රේලියාව ඉන්නේ. මට ඒකෙන් ලොකු පාඩුවක් තියෙනවා. මේ කාල පරාසය ඇතුළත පහුගිය අවුරුදු දෙකේ මාව එහෙම මේ යාවත්කාරීන කරන්න කෙනෙක් ගෙදර නැහැ. ඉතින් මේ ඒක මේ මං හිතන්නේ දරුවන් එක්ක මේ ගෙවෙන සුන්දර දිවිය සහ ඒ තමන්ගේ හදවතේ තියෙන සුන්දර ආදරය පිළිබඳව කතා කරනවා වගේම අර අපි ඉස්සරනම් ගීතයක් අහනවා මොනවද මුත්තේ කියලා. මුත්තානේ හැබැයි දැන් සීයා. හැබැයි මේ සීයා ආදරණීය දුවත් එක්ක මේ ගීතය නැවතත් ගායනා කරන සමහර ප්‍රසංගවල එහෙම අපි දැකලා තියෙනවා. අපි ඒ ආදරයත් පොඩ්ඩක් මතක් කරමු. ඔබේ ජීවිතයේ මේ වර්තමානයේ ගෙවෙන සීයා කෙනෙක් හැටියට කොහොම සුන්දරයි ආදරේ. ඒක මේ කියලා නිම කරන්න බැරි සතුටක්. ඒ අපේ ලොකු පුතාගේ ලොකු දුව. ඉතින් බොහොම අපිට ඉතින් අර දරුවෙක්ට දරුවෙක් හම් වෙනවා කියන්නේ පුදුම සතුටක්නේ. ඉතින් අපි බොහෝ විට දැන් ඇත්තටම මේ ඒ දරුවෝ දෙන්න හම්බුනන් පස්සේ වැඩිපුර ලංකාවේ ඉන්නේ නැහැ. මොකද මේ ගුවක් වෙලාට දැන් එහෙ යන්න හිතෙනවා. ඉතින් ගුවක් වෙලාට පහුගිය අවුරුදු වල හිටියේ පුතාලත් එක්ක ගිහිල්ලා ඔස්ට්‍රේලියාව. ඉතින් එතකොට ටිකක් නැත්තම් අපි දෙන්න ගෙදරට එන තනියෙන් ටිකක් පාළුයි. ඉතින් ඒ වුණාට මට මෙහි තියෙන රාජකාරීත් එක්ක මේ එන්නත් ඕනේ. ඉතින් වාගේ පොඩි මේ තියෙනවා. ඉතින් මම පුතා දූ මිනිබිරි දෙන්න මේ දැන් අවුරුදු 9කුත් පහු නායට. ඉතින් ඇයට හොඳ ගායන හැකියාවක් තියෙනවා. පියානුවත් හදාරනවා අපේ පුතාලා යොමු කරලා තියෙනවා. නටන්න පුළුවන් හොඳට. ඉතින් මේ ඈත් සමග මං ගායනා කරා ඔස්ට්‍රේලියාවේ කරපු සංචාරයකදී ප්‍රසංග වාර කීපයකදී මේ ඈත් සමග මම මේ මොනවාද මුත්තේ ගීතය ගායනා කරා. එතකොට ප්‍රේක්ෂකෙන් මං කියනවා මම මේක ඉස්සර මගේ ශිෂ්‍යාවක් එක්ක කිව්වේ දැන් තමයි සැබෑ මුත්තා සහ මේ මිනිබිරියත් එක්ක මේ ගීතය ගායනා කරන්න කියලා. ඉතින් හරිම මේ ප්‍රේක්ෂකයෝ හරිම ආසාවෙන් මේ ගීතය රසවින්දා. ඉතින් මං හිතන්නේ ඒකත් මේ ඔය YouTube වල ආරේ මේ තිබුණා. මේ ඊට පස්සේ මම මේ ගීතය ඇගේ හැඳින් පටිගත කරලා තිබුණා, තැටිගත කරා.
රෝහණ සර් ගොඩක් වෙලාවට ඔබේ ගීත නිර්මාණයන් සහ මේ සංගීත කාර්ය පිළිබඳ කතා කරද්දී මේ නිර්මාණ අපිව සුවපත් කරනවා. කෙනෙක්ට ගීතයක් නිර්මාණයක් තුළදී විශේෂයෙන්ම මේ මිනිසාව සුවපත් කරන්නට ලැබෙනවා නම් ඒ ඉතාමත් වැදගත්. අපේ ප්‍රශ්න වැඩි කරනවට වඩා ආදරයක තියෙන විරහව වුණත් ඒ සංවේදී ආකාරයෙන් හදවතට දැනෙනවා නම් ඒ සුවපත් වීමක් කියලා මම විශ්වාස කරනවා. මේ වර්තමානින්න තරුණ පරපුරට රසවින්දනය පිළිබඳ කතා කරද්දී රසවින්දනය කරන්න තමන්ගේ චින්තනය වැඩි දියුණු කරගන්න ඔබ මොන වගේ දේවල්ද නිර්දේශ කරන්නේ? හරි බරපතලම ප්‍රශ්නයක් ඔබ ඉදිරිපත් කරේ දැන් මේ ධනිෂ්ක මේ ඒ කියන්නේ මට හිතෙන්නේම මේ ඉක්මනින් ජනප්‍රිය වීම සහ ඉක්මනින් මුදල් ඉපයීම කියන මේ කාරණා මත තමයි දැන් වැඩිපුර තරුණ පිරිස ඉන්නේ කියලා මට නිකන් දැනෙනවා. අපි එහෙම නෙවෙයි අපිට මුදල් කියන එක මේ ආදායම කියන එක ඒ කාලේ එක මොහොතකටවත් ඔලුවට ආවේ නැහැ. දැන් ওই මම දහස් ගණනක් ගීත තියෙනවා ඒවා නොමිලේ හදලා දුන්න ඒවා මම අනන්තයි කියන්නේ ඒවා අපිට තිබුණේ අර දැන් මුල කාලේ දැන් අපි එඩ්වර්ඩ්ලා සුනිල්ලා ලක්ෂ්මණ්ලා කොහොම අපි නිකන් අපි මේ සරල ගියරිම වැඩසටහනට නොමිලේම අපේ තිබුණේ තෘප්තිය විතරයි. ඉතින් දැන් එහෙමනේ මේ මුදල් සහ ජනප්‍රියතාවය පිළිබඳ යද්දී මේ ප්‍රමිතිය කියන එක අමතක වෙලා තියෙනවා. ප්‍රමිතිය සහ මොකද්ද මේ තමන්ගෙන් මේ රසිකයන්ට දෙන වැදගත් දේ මොකද්ද? මොන හරි දෙන තෑග්ග මොකද්ද? ඒගොල්ලන්ව කුපිත කරවීමද, ඒගොල්ලන්ව මේ ඇඬවීමද, එහෙම නැත්නම් මේ නොසන්සුන් බවට පත් කිරීමද? ඉතින් එහෙම ඒවෙන් මට දැනෙන ගීතවල ගොඩක් වෙලා තින්නේ අන්න ඒ වගේ දේවල්. ඉතින් මේ ඇත්තටම ගායන ශිල්පියෙක් වුණාම ඇත්තටම හොඳ සාහිත්‍ය දැනුමක් තියෙන පොතපත කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි ඔහු නිකන් හරි ගීතයකට ලැබෙන පදමාලාවක් හරි තේරුම් ගන්න. මේක දැන් නිකන් බොහොම කතා කරන භාෂාවෙන් මේ පෙම්වතියන් ඉස්සරහා මේ ඔහු අඬන 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 ගීත තමයි ඉතින් හැමෝම කියන්නේ ලියන්නෙත් එහෙමයි. ඉතින් මං හිතන්නේ මේ සාහිත්‍ය පිළිබඳ දැනීම නැතිකම මේ ওই පහුවේ කාලේ සාහිත්‍ය කියන વિષය ඉවත් කරානේ මේ సౌందర్య વિષය ඉවත් කරා මේ පාසල් વિષය ධාරාවලනේ. ඒ වගේ ප්‍රතිඵල තමයි දැන් ඔය එන්නේ. ඉතින් ඒ సౌందర్య කියන එක නැත්තම් මිනිස්සු රූකඩ බවට පත් වෙනවා, මිනිස්සු ගොර හැඩි වෙනවා. ඉතින් ඔය දුරදිග බලන්නේ නැතුව කරපු දේවල් ඔය මේ කවුරු හරි වේවා කියුත්තු ඒ සාහිත්‍යයේ ඊළඟට ඉතිහාසය ආගමික පරිසරයේ හැම දෙයකින්ම මේ හික්මී. මොකද අපි පෙරදිග රටක්, අපි පෙරදිග රටක් කියලා නිකන් මේ ගෙම්බෝ වගේ ඉන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් හික්මීම සහ විනය ඒ වගේම ප්‍රමිතිය කියන එක තියෙන්න එපා අපේ නිර්මාණවල. ඉතින් ඒක තවදුරටත් හිතනවා නම් හොඳයි. අලුත් පරපුර තරුණ පරපුර හැමෝම නෙමෙයි ඉතින් කලාතුරකින් එක්කෙනෙක් දෙක්කෙනෙක් දෙන්නෙක් අපි දකිනවා ටිකක් හොඳ පදමාලාවල් අරගෙන හොඳ තනු නිර්මාණය කරගෙන ආකර්ශනීය තනු නිර්මාණය කරගෙන ඉදිරියට යනවා. නමුත් බහුලව 99.9%ක්ම අපි දකින්නේ මහා මේ කම්මකට නැති පද මේ කියන්නේ මේ තීරුමක් නැති විලාප. ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනි දැනෙනවා කියන ගීතය මම ඔබට නිර්දේශ කරනවා. ඔබ උදෑසන ඔබ රාජකාරී කටයුතු වලට යනවා නම් ඔබට පුළුවන් මේ ගීතය අහගෙන යන්න, ඔබේ බිරිඳ ඔබේ දරුවන් සිහිපත් කරන්න නැවත නැවතත්. එතකොට මේ ආදරය තවත් වැඩි වේවි, නැවතත් ගෙදරට දුරකථන ඇමතුමක් දීලා මේ සතුට ආදරේ ප්‍රකාශ කරන්නත් අවස්ථාවක් වේවි කියලා මම හිතනවා. ඒ තරම් මේ ගීත හරිම රමණීයයි සුන්දරයි. අපි මේ වැඩසටහනේ විශේෂාංගයේ අපි අවසාන මිනිත්තු කිහිපයට ඇවිල්ලා තියෙන්නේ. ජීවිතේ ඔබ ලබන වසරේ ප්‍රසංගයකුත් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ජනවාරි මාසේ මේ සිනමා ගීත ඇතුළත් කරලා අපි ඒ ගැනත් ඔබට මතක් කරනවා. ඒ ගැන ඉදිරියේදී ඔබව දැනුවත් වේවි. මේ ජීවිතේ ගමන් මග ආපු ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ කියලා ලස්සන ගීතිකුත් තියෙනවා ඔබේ. මේ සංදිස්ථාන දිහා හැරලා බලද්දී ඔබ තෘප්තිමත් වීම තමයි ජීවිතේ ඉතාමත් වැදගත් වෙන්නේ අපි කරන දේවල් වලින්. ඔබේ සතුට, ඔබේ තෘප්තිය අපි කැමති මේ වචන වලින් දැක්කා. මේ මම ආපසු හැරිලා බලනකොට මම හරිම සතුටු වෙනවා. මොකද අපිට ඉතාමත්ම සීමිත පහසුකම් මැද්දේ ඒ තරම් සම්පත් අඩු කාලෙක අපි මේ ශේෂ්ත්‍රයට පිවිසිලා අපේ උපරිම හැකියාවෙන්
ලොකු මේ දැන් සේවයක් කරන්න පුළුවන් වුණා කියන අපේ ප්‍රේක්ෂකයන්ට දැන් ওই කලාවේ තියෙනවනේ මේ ඒ කියන්නේ වින්දනය ලැබෙනවා වගේම මේ ප්‍රේක්ෂකයා ප්‍රඥාවෙන් වඩවනවා කියන එකත් ඒකයි අපේ යුතුයකමක්නේ කලාකරුවගේ යුතුයකම මම හිතනවා මට බොහෝ දුරට සාධාරණ විදිහට ඒක ඉෂ්ට කරන්න පුළුවන් වුණා. ඉතින් මට ඒ සතුට හොඳටම දැනෙනවා. ඉතින් ඒ වගේම තව තියෙන එක කාරණයක් තමයි අපිට පිටරට එහෙම ගියාම තමයි මේ ඔය ගැන අපිට දුක හිතෙන්නේ මේ කලාකරුවට මේ 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 තියෙන කතුරු භාග මේ වලිට මේ 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 ලංකාවේ තියෙන ඛේදවාචකේ. ඒ කියන්නේ හැමෝම කියන්නේ මම වගේ කෙනෙක් වෙන රටක හිටියා නම් අද කෝටිපතියෙක් කියලා. ඒ කියන්නේ මේ කතුරු භාග වලින් මට මගේ සම්පූර්ණ මගේ ජීවිතේ ස්ථාවර මේකක ගිනියන්න පුළුවන්. නමුත් අද මේ මේ කිසිම නාලිකාවක් කතුරු භාග ගෙවන්නේ නැහැ. ඒ නීති රීති තියෙන ඒවා සලකන්නේ නැහැ. අද කී දෙනෙක් බලන්න මේ වයෝවෘද්ධ මේ මේ කලාකරුවන් අසරණ වෙලා අපි දැකදීම පත්තරවල ඉන්නවා පත්තරවල දකිනවා අනාදොඩාගෙන එක එක්කෙනාගේ පිහිට යදිමින් එහෙම ඉන්න ඕනේ මේ හරියට මේ නාලිකාවල් තමන්ගේ යුතුයකම මේ දවස පුරාම ඒ කලාකරුවන්ගේ නිර්මාණ නෙමෙයි ප්‍රචාරය වෙන්නේ එහෙම ප්‍රචාරය කරලා අර ඒ ප්‍රතිඋපකාරය උන්ට කරනවා නම් මං හිතන්නේ මේ මේ මම මේ අවස්ථාවේදී අන්න ඒ පිළිබඳ සඳහන් කරන්න කැමති මං ආපු ගමන ගැන මට හරි සතුටුයි ඒක තවදුරටත් මට තාමත් ශක්තිය තියෙනවා තාමත් මට මගින් මගේ මෙහෙවර ඉල්ලා සිටමින් තියෙන තත්ත්වයක් තියෙන තින්ද මට හරි සතුටුයි ඔබේ මෙහෙවර අපිට ඇත්තටම වැදගත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබට හිරු ටීවී ආයතනයේ හැටියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ නිර්මාණ කාර්යය තවත් මේ සිඳෙන්නේ නැති පොකුණක් වගේ ඔබේ නිර්මාණය ඉතාමත්ම සුන්දරයි චින්තනය රසභාවය සංගීතය ඒ තමා හඳුනාගත් අපේ හදවත් හඳුනාගත් අවස්ථාව කියලා කියන්න පුළුවන් ශ්‍රී ලාංකික හදවත් අපි උඩ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ආදරණීය රෝහණ වේසින් අපේ ආචාර්යතුමාට ආයිබුවන් කියලා විශේෂාංගයට සබ දෙනවා අපි ආදරණීය හිතවතුනි අපි අද විඳිනි උදෑසනේ මේ විශේෂාංගයේ සමුගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ඔබට ආරාධනා කරනවා හිරු ටීවී සමගින් නිරන්තරයෙන් වැඩෙන්න නැවත නැවතත් ආදරණීය රෝහණයන් ගැන දැනගන්න www.hiru.tv ටෝටල් කේකින් අපේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ වැඩසටහන නැවතත් ඔබට බලන්න නරඹන්න හැකියාව තියෙනවා ආදරණීය දිනයක් ඔබට බ්‍රහස්පතින්දා වින්දනේ උදෑසනේ අපි අවසාන කාල සීමාව ගත කරන්න සූදානම් මේ ගත කරන්න සූදානම් කාල සීමාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුන්දර සිනමා නිර්මාණයක් පිළිබඳව. හැබැයි මේ සුන්දර සිනමා නිර්මාණය තුළ කතා කරන්නේ සමහර විට ඒක ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනෙකුට වාසිදායක දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සමහර විට ජීවිතේ ගත කරද්දී සමහර විට ෆැන්ටසිය කියලා කියන්නේ මනෝලෝකයේ තුල බොහොම සුන්දර සිහින දකිමින් ජීවත් වෙනවා මම මෙහෙම මෙහෙම තමයි ජීවිතේ ඉදිරියට ගත කරන්නේ මම සාර්ථකත්වයේ කරා යන්නේ මෙහෙමයි සුකෝපභෝගී ජීවිතයකට මම ගමන යන්නේ මෙහෙමයි කියලා. හැබැයි ඔබ නොහිතන විදිහකට නොහිතන අවස්ථාවක ඔබේ ජීවිතේ වෙනස් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒකට අපි හුඟක් වෙලාවට අර සාන්දෘෂ්ටිකවාදී දෘෂ්ටි කෝණයෙන් බැලුවාට පස්සේ අපිට ජීවිතයේ යථාර්ථය සැබෑ తত্ত্বය අවබෝධ කරගන්න පහසුයි. මම අර කිව්වේ ජීවිතයේ ෆැන්ටසියක් තුල ගමන් කරනකොට ඔබට නොහිතන දෙයකට මුහුණ දෙන්න සිදු වුණොත් ඒක කොයි විදිහකටද ඔබ දරාගන්නේ? හිතාගන්න තමයි. ඒ නිසා මේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ සිනමා නිර්මාණය මෙන්න මේ කියන කාරණාව පිළිබඳව කතා කරන දෙයක්. විශේෂයෙන්ම දැන් තවමත් සිනමා ශාලාවට පැමිණිය අපමණයි ඔබට තවදුරටත් ඉඩකඩ තියෙනවා මේක හොඳින් රස විඳින්න පොළොවේ ඕනම කෙනෙක් එක්ක ගිහිල්ලා කළු හිම චිත්‍රපටේ දැන් හිම කියලා කිව්වහම අපි දන්න දෙයක් තමයි හරි සුන්දරයි. නමුත් මේ හිම යට සැඟවෙච්ච බොහොම අසුන්දර කතන්දර ගොඩාක් තියෙනවා. මේක ලංකාව පිළිබඳව කතා කරන දෙයකටත් වැඩිය සමාජ විද්‍යාත්මකව තවත් රටක ඒ සමාජයේ පිළිබඳව කතා කරන දෙයක්. ඒ හරහා ඔබට පණිවිඩයක් ජීවිතයට ගන්න පුළුවන්, ආදර්ශයක් ජීවිතයට ගන්න පුළුවන්. කළුහිම චිත්‍රපටයේ පිළිබඳව කතා කරන්න අද දවසේ අපි සූදානම්. ඉතින් මේ සිනමා නිර්මාණයට Tamanගේ දායකත්වය ලබා දුන්න අපේ රටේ සිටින ප්‍රවීණතම ඒ ආදරණීය මිත්තණිය අපි අද දවසේ කැඳවා ගත්තා. ඇය නමින් අපි කවුරුත් අලුතෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. බලන්න බැලුවාම නිකම්ම අඳුරගන්න පුළුවන් කවුද මේ ආදරණීය තැනැත්තිය කියලා. ආයුබෝවන් සූදාසනක් වේවා. අයිරංගනී සේරසිංහ කියන අපේ රටේ සිටින ප්‍රවීණ ආදරණීය ඒ සුන්දර
චරිතය තම අද දවසේ අපි කතා බහට එන්නේ. ඒ වගේම තවත් අපේ රටේ සිටින දක්ෂ නිලියක් ඇය. මම හිතනවා නවපරපුරේ කියලා කියනත් බෑ. සෑහෙන අත්දැකීම් රාශියක් තියෙනවා ඇයට. දක්ෂතාවයෙන් උපරිම තැනට පත්වෙච්ච අපේ ආදරණීය නිලිය සුබුද්ධි ලක්මාලි. ඔබටත් සුබදැසනක් අයබෝවන්. සුබදැසනක් අයබෝවන්. කළුහිම චිත්‍රපටය පිළිබඳව ඔන්න කතා කරන්න අපි සූදානම්. මේ කතා බහ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමියගේ පැත්තෙන්මයි. මොකද හේතුව දැන් මේ චිත්‍රපටය තුළ කතා කරන්නේ හිමාලයේ තියෙන ඒ හිම, එහෙම නැත්නම් එවරස්ට් කණ්ඩාශ්‍රිතව තියෙන හිම කඳුවල තියෙන සුන්දරත්වය යට සැඟවෙච්ච ජීවිත කතන්දර පිළිබඳව. ඒකෙදි ඔබතුමිය අපේ ආදරණීය ප්‍රධාන නිලිය සුබුද්ධිගේ චරිතය තමා මේ චුන්දා. චුන්දාගේ මිත්තණිය විදිහට තමා චරිතය නිරූපණය කරන්නේ. හැබැයි නේපාලයට ඉන්දියාපැත්තට ගියේ නෑ මේ චිත්‍රපටයේ රූගත කිරීම වලට. ලංකාවේ තමයි ඒක මෙතුමියගේ පාර්ශ්වයෙන් ඒ දායකත්වය ලබා දෙලා තියෙන්නේ. අපි ටිකක් මේ නිර්මාණය පිළිබඳව කතා කරොත් ඔබතුමියගේ චරිතය පිළිබඳව කොහොමද දැනුනේ සහ මේ චරිතය පිළිබඳව යම්කිසි විග්‍රහයකට එන්න පුළුවන් නම් ඔබතුමියගේ අදහස කොහොමද? ඔව් මම මේ චිත්‍රපටයේ කතාව මොකක්ද කියලා අහලා ඒක කියවලා තමයි මම ඒක රඟපාන්න ලෑස්ති වුණේ. ඉතින් ඒ වුණත් මම හරි භයානක දෙකක් තිබුණා. මොකද මම කොහොමද එහාට යන්නේ කියලා. මම නේපාලයට ගිහිලා තියෙනවා. ඒත් එච්චර ඔය හිම පළාතට නම් එච්චර ගිහිලා නැහැ. මට පුදුමයි මේක දැක්කන් පස්සේ, කියන්නේ චිත්‍රපටය දැක්කන් පස්සේ මට පුදුමයි මෙහෙම ලෝකයක් තියෙනවද කියලා. ඒ හිමාලයන් කඳු කරේ මේ පාමුලේනේ මේක කෙරුවේ. ඉතින් පස් පේන්නේ නැහැ. අයිසුයි හිම ඒවා තමයි තියෙන්නේ. වටේටම කළු හිම කිව්වට සුදු පාට තමයි හැමතැනම තියෙන්නේ. හැබැයි ඒකේ කතාව අපි කියන්න පුළුවන් කළු කියලා. මොකද ඒ පළාතේ වෙන සිද්ධි අරන් ඒ පළාතේ කොහොම මිනිස්සු ඉන්නවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මට පුදුමයි අපේ මේ ඒක අධ්‍යක්ෂකතුමා ගැන විතරක් නෙමෙයි කොහොමද ඒක කෙරුවේ කියලා. කැමරාව ගෙනිහිලා ලයිට් අරම කොහොමද ඒක කෙරුවේ කියලා. එතකොට මට හරි පුදුමයි මේගොල්ලෝ ගිහිලා රඟපෑවේ කොහොමද කියලා. මට නම් හිතේ ඇඟිල්ල පොත පොළවන්න බැරි කියලා ගියා. අතිශයම මේ බොහොම දුෂ්කර කටයුත්තක් මේ කරා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දැන් මේ කියන කාරණා පිළිබඳව කතා කරද්දී ඔබට චිත්‍රපටයේ පුංචි කොටසක් නරඹන්න තියෙනවා හොඳයි කියලා හිතන ඇති. ඒ නිසා අපි ටිකක් ඒකට වෙලාව වෙන් කරගමු. බලමු චිත්‍රපටයේ පුංචි කොටස. देखो काकी, कुछ दिनों के लिए हमें रहने दो यहाँ। मैं सब कुछ कर दूंगी। हाँ, मुझे सब कुछ आता है। अरे, मैं अकेली बूढ़ी औरत हूँ। जितना दिन रहना है आराम से रहो। ඊට පස්සේ මට හැම දෙයක්ම මතක් වුණා. දැන් මගේ අතීතේ හැම දෙයක්ම මට මතකයි. ඔයාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඉන්දියන් ඔත්තුකාරයෙක් කියලා සැක කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. මම ව්‍යාපාරේ වෙනුවෙන් සමාවිල්ලනවා. මං කඳුරේ ප්‍රධානියට කියන්න. ඔයාට නිදහස ලැබෙයි. නිදහස ලැබුණාම මොකද කරන්නේ? ලංකාවට යනවා. හොඳයි, අපි කළුහිම චිත්‍රපටය පිළිබඳව තමයි කතා කරමින් ඉන්නේ. දැන් මේ චිත්‍රපටය පිළිබඳව මොන වගේ කතා තේමාවක් අඩංගු වෙලා තියෙන කියන දේ ඔබට චිත්‍රපටය නරඹන අතරේ හොඳටම අවබෝධ කරගන්න පුළුවන්. සුබුද්ධි ලක්මාලි චිත්‍රපටයේ ප්‍රධාන නිලිය චුන්දාගේ චරිතය නියෝජනය කරන්නේ. එතකොට ඒ නිරූපණයත් එක්ක කොහොමද මේ චරිතය මේ සිංහල භාෂාවෙන් නෙවෙයි දෙබස් තියෙන්නේ, හින්දි
හිදි භාෂාව කොහොමද අත්දැකීම් පිළිබඳ අපිට කතා කරොත් ඇතටම මේ චුන්ද කියන චරිතය නියෝජනය කරන්නේ නේපාල කාන්තාව ඉතින් ඇතරම නේපාල කාන්තාව ගත්තහම මේ චිත්‍රපටය නරඹනකොටත් තේරේ ප්‍රේක්ෂකන්ට මේ රාසියාතික ගැහැනය කොහොමත් ශක්තිමත්නේ ඇත්තරම අපිට නේපාලට ගිහාම තමයි තේරුණේ මේ පුරුෂයන්ට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නා කියලා. නේපාල කාන්තාව මේ මොකද බර වැඩ කරනව පුදුම විදිහට මේ අපි එක්තරා අත්දැකීමක් අපිට ලබන්නට අවස්ථාව ලැබුණා මේ එක ගැබිනි කාන්තාවක් දරුවෙකුත් උස්සගෙන කිලෝ 50ක පිටිමුට්ටෙකුත් උස්සගෙන මේ මෙහෙම වැටක් උඩින් නැගල බහිනවා. ඉතින් ඇත්තරම පිටපති කියවුවහමත් මම බොහොම කැමැත්තෙන් බාරගත්ත ඒ චරිතය. ඉතින් මටත් ඇත්තට මේ වගේ මේ චිත්‍රපටය ඇතුළත මට කරන්න දේවල් තිබුණා ගොඩක් සාමාන්‍ය කෙනෙකුට කරන්න අපහසු. මොකද එක්තරා දර්ශනයක තියෙනවා මට සචින් මේ නිරෝෂන් විජේසිංහ ප්‍රධාන චරිතය ඔසෝගෙන යන්න තියෙනවා. ඉතින් කිලෝ 80ක් විතර බරයි එතකොට නිරෝෂන් අයියා මේ එතකොට මගෙන් අධ්‍යක්ෂවර ඇහුවා උපාලි ගම්ලත් වාට මේක කරන්න පුළුවන්ද කියලා මං කිව්වා මම උත්සාහ කරන්නම් කියලා. ඒක මම කරා කොහොම හරි. මොකද මම මට ඒකට මේ පන්නරේ ලැබුණෙත් අපි ගත කරපු දවස් 25 තුල මේ නේපාලයේ ඒ මිනිස්සු වැඩ කරන විදිය දැකලා. ඉතින් ඒ වගේ අභියෝගයන් රසකට මුණ දෙන්න සිද්ධ වුණා. මොකද මේ එකක් මේ දේශගුණය. මොකද සෙල්සියස් අංශක ඍණ 17 18 වගේ උෂ්ණත්වයක තමයි අපිට රූපගත කිරීම වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අනිත් එක තමයි ප්‍රවාහන පහසුකම් නැහැ. අපිට කිලෝමීටර් 5 6 පයින් යන්න වුණා. ඒ උපකරණත් අරගෙන ඒවටත් උදව් වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක බොහොම දුෂ්කරයි. මොකද ඔක්සිජන් අඩුයි අපි උඩට යන්න. ඉතින් ඒ වගේ දුෂ්කරතා රාශියක් මැද්දේ තමයි මේ චිත්‍රපටයේ මේ තරම් දුරට සාර්ථක කරගන්න අපිට අවස්ථාව ලැබුණේ. හොඳයි. කලෙහිම චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳ මම අපේ ආදරණීය ගෞරවනීය කලාකාරිනී විමසන්න කැමතියි. ඔබතුමියගේ අදහස කොහොමද දැන් මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය වීම තුළ දැන් මේ කතා තේමාව හරහා ආදරණීය ප්‍රේක්ෂකයා මොන විදිහේ අත්දැකීමක් ඒ අයගේ ජීවිතයට වැළඳගනී කියලාද ඔබතුමියගේ අදහස? මා හිතේ අපි සියලු මිනිස්සුනේ. ඉතින් අපිට තේරෙනවා දුක සැප අනික් මිනිස්සු කොහොමද ඒගොල්ලන්ට තියෙන අමාරුකම් අරගෙන මට මේක පුදුම වුණා. මේ ඒ ඔච්චර මේ එහෙම පරිසරයක තනියෙන් ජීවත් වෙන ගෑනු කෙනෙක් අර ගෙදට එනවනේ මේ ළමෙක් හම්බ වෙන්න යන ගෑනු ළමෙක්. ඉතින් එයාට කොච්චර ආදරේද අර මේ විශාල මේ මොකද නරක දෙයක් වෙන්න යනවා කියලා එයා දැනගෙන මේ ළමයා බේරන්න තමයි යාර හිත යන්නේ. මට ඒක හරි පුදුම වුණා. මොකද මම දන්නවා පෙලක් ඇත්තුනම් මම කියන්නේ අපේ පරිසරේ වුණත් මේ ඉස්සෙල්ලාම බේරගන්න හදන්නේ තමන්ගේ ජීවිතේ. ඒත් මේ මිනිස්සු ගැන යන්න යන්න මම මෙතන ඉන්නම් ඔයා යන්න ගිහිල්ලා බඩේ ළමෙක් ඉන්නව නේද කියලා එයා අරිනවා. අන්න ඒ වගේ දේවල් මට මගේ හිතේට උඟක් ඇතුළු වුණා. ඊටමත් අර දේශපාලන ඒවා මේවත් හරිම මං කියන්නේ අපිට තේරෙනවා ඒවානේ. මේ ඒ විදිහේ ඒකත් හරි භයානකයි මං කියන්නේ. හොඳයි. දැන් මේ මේ කතා තේමාව හරහා සමාජගත කරන ප්‍රකාශනය පිළිබඳව තමයි මගේ අදහස වෙන්නේ. අපිට තවත් කොටසක් බලන්න පුළුවන් චිත්‍රපටි බලලා කතා කරමු. මොකද කියන්නේ අපි සචින් හොයාගෙන මෙච්චර දුර ඇවිදින එකේ තව කිසිම තේරුමක් නැහැ කියලා. සචින් වැටුණු තැන ඉඳලා පල්ලෙහාට තියෙන හැම ගමක් ගානෙන් බැලුවනේ. සචින් පාවෙලා ආව නම් මෙච්ච දුරක් එන්න විදියක් නැහැ. අනිත් එක මේ හැරි ලොකු සැඩ පාරකුත් නැහැ. එහෙම පාවෙලා ආව නම් කවුරුම හරි දකින්න ඕනේ. මගින්ද තමයි සචින්ට මේ වුනේ. මගින්ද ඔයාලටත් කරදරේ. විනු මෝඩ කතා කියන්න එපා. ඔයයි
හිමාල කන්ද එමත්න එවරස් තරණය කරන්න ගිහිල්ල අවසානයේදී නොහිතපු විදිහ අත්දැකීමකට මුහුණ දීලා තබන් තනිවෙච්ච අවස්ථාවක කොයි විදිහයට පුද්ගලය කටයුතු කරන්නේ. ඒක තමා මේ කතාව තුළ අන්තර්ගතය විදිර අප හඳුනා ගැන්නේ. සුබුද්ධි කොහොමද දැන් මේ චිත්‍රපටය පිළිබඳව දැන් ඔබ රංගන ශිල්පිනියක් විදිහට මේ කතා තේමාව හරහා ප්‍රේක්ෂකයාගේ ජීවිතයට යම් කිසි දෙයක් ලබා දෙනවන. ඔබේ අදහස කොහොමද මේ චිත්‍රපටය තුළින් ඒ සිදු කරන ප්‍රකාශනය පිළිබඳ කොහොමද රංගන ශිල්පිනියක් විදිහට අදහස? ඔව් ඇත්තටම මේ මම නමින්ම පටන් ගන්නවා. මොකද මේ ඒක කළු හිම කිව්වහම පුදුම වෙනවනේ ඕනම කෙනෙක් අපි සුදුවට හිම දකින නිසා. කළු හිම කියලා නම යොදන්න ඒක යටි අරුත තමයි අපි මේ දකින සුන්දරත්වය තුළ සැඟවිච්ච භයානක දුෂ්කර ජීවිතයක් තියෙනවා කියන එක. අනිතක මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටයක්. ඒ සෙටි නදියේ ව්‍යසනය කියන එක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. ඒ මුළු ගමක්ම යට වෙනවා. ඉතින් ඒ වගේම අපි නේපාලයට ගිය අවස්ථාවේදී දැක්ක යම් යම් දේශගුණික විපර්යාසයන් හින්දා හිම කළු වෙලා තියෙන අවස්ථාවන්, ඒ දූවිලි වගේ දේවල් හින්දා. ඉතින් ඒ වගේ අපි මතුපිටින් බැලුවත් එහෙමත් නැත්නම් යථාර්ථයේ පැත්තෙන් බැලුවත් ඕනම සුන්දර දෙයක් දිහා අපි ඈතින්නම් බලනකොට අපිට ඒ සුන්දරත්වය බොහොම අපූර්ව විදිහට විඳින්න පුළුවන්. නමුත් ඒක ළඟට ගිහිල්ලා අපිට අත්විඳින්න සිද්ධ වුණාම ඒක වෙනස්ම අත්දැකීමක් වෙනවා. ඉතින් මේ චිත්‍රපටය තුළිනුත් ප්‍රේක්ෂකයාට දෙන්න හදන්නේ එවැනි පණිවිඩයක්. අපි මේ ජීවිතය කොයිතරම් සුන්දර විදිහට මතුපිටින් දැක්කත් ඒ කොයිතරම් දුෂ්කරද කියන එක. ඒ තුළ අර ප්‍රේමය කියන දේ නියම අරුතත්, ඒ කියන්නේ තමන්ට අයිති කර ගැනීමම නෙමෙයි කියන පණිවිඩයත් මේ චිත්‍රපටය තුළින් දැරේ. හොඳයි, කළු හිම චිත්‍රපටය ඔබට නරඹන්න පුළුවන්කමක් තියෙනවා පෞලිය සිරිදිනත් එකට එකතු වෙලා. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ ඔබ වෙත ගෙන එන්නට සිදු කරන ලද කැපවීම පිළිබඳව අපි අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම උපාලි ගම්ලත් මහත්මිය අධ්‍යක්ෂණය, වගේම කැමරා කරණයෙන් පූර්ණ ජයශ්‍රී, නිෂ්පාදනයෙන් කවුද කියන එක නීතිඥ වජිරා රාජපක්ෂ. හොඳයි, එතකොට දැන් මේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මේ වගේ නිර්මාණයක් අපේ ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන්න උත්සාහ කිරීම පිළිබඳව. ඉතින් තවත් මේ නිෂ්පාදනය චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දුන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා මම හිතනවා ඒ චිත්‍රපටය වෙනුවෙන් කැප වුණා. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි වන්න චිත්‍රපටයක් ඔබට රසින්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. බොහොම ස්තුතියි දෙදනාටම. අයිබෝන් කියලා සමුදෙනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනාවත් එක්ක තමයි සමුදෙන්නේ. ඔබට මතක් කරනවා කළු හිම චිත්‍රපටය නරඹන්න ඔබට ඔන්න ඉඩකඩ තියෙනවා. ළඟම ඇති සිනමා ශාලාවට ගිහිල්ලා චිත්‍රපටය නරඹන්න. මෙහි අර්ථය කුමක්ද, මේ ගැඹුරු ප්‍රකාශනය මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ අරහා ඔබේ ජීවිතයේ සුන්දර තත්ත්වයට පත්වේ. එනදි අපි අදට සමුගන්න සූදානම් වෙනවා. හෙට දවසේදීත් නැවත හමු වෙන බලාපොරොත්තුව ඔබට ලබා දෙමින් තමයි යන්නේ. ගිහිල්ලෙන්න ජයග්‍රහී දවසක් බවට පත්වේ අද දවස.